Dana, if I say it here, Randa, Arno, other team, Mandarne, Ape, team up in one. Maybe not a Aperatula. At Yulatiana, Artika, who they have been on the Visheshima, then one team of Mandarne, you to come up in like a ඊට වඩා උපත ගිය හේතු කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. ප්‍රථමයෙන්ම රජයේ ප්‍රතිපත්ති භංගත්වය සහ අකාර්යක්ෂමතාවය නිසා මේ රටේ ආර්ථික කඩාවැටීම පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කිරීම ප්‍රධාන යුතුකමක් ලැබෙනවා සාධක. දැන් මම දැක්කා ජනාධිපතිතුමා දවසේ ප්‍රතිමිත කලින් ප්‍රකාශයක් කරනවා. ජනතාව සහ මාධ්‍ය කියලා දැන් මේක පටවන්න බලනවා මාධ්‍යයි සෞඛ්‍යයි ජනතාවයි අතර. එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ජනාධිපතිවරයාගේ ප්‍රතිවර්ණ සමයේදී ජනාධිපතිතුමා වෙනුවෙන් කතා කරපු ජනාධිපතිතුමා කරේ උස්සන් ගිය හැම කෙනාම කතා කරේ වැඩ කරන විරුවා කියලා. හැබැයි ඔය කණ්ඩායමම තමයි අද කියන්නේ වැඩ කරන විරුවා කියන එක विशेष හතලිස් අටෙන් පසුව හැම පාරම 50 මේ රටේ 50 දශකයේ මේ රටේ හර්තලක් තිබුණා. ඒ වගේම 70 ජනතා විමුක්ති කැරැල්ල තිබුණා. 89 කැරැල්ල තිබුණා. අවුරුදු 30 ගානක යුද්ධයක් තිබුණා. හැබැයි කිසිම දවසක මේ රටේ අයවැයක් නැතුව රට වසරක් දුවලා නැහැ. මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා 20 වසරට අයවැයක් ඉදිරිපත් කරන්න. මේක බරපතල ප්‍රශ්නයක්. ආණ්ඩුවට කැබිනට් එකක් තිබුණා. ආණ්ඩුවට බැරි වුණා ඔය අයවැයක් ඉදිරිපත් කරන්න. මාර්ග සිතියමක් නැතුව ආර්ථික වැඩපිළිලක් නැතුව අයාලේ දුවන එකේ ප්‍රතිඵලය අද මේ රටේ ජනතාවට හොඳටම ඇඟටම තේරෙනවා. මේකේ වගකීම ආණ්ඩුවේ. හැබැයි 2015 අපි ආණ්ඩුව හැදුවම ඒ වෙලාවේදී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සුළුතරයක් එක්ක 44 දෙනෙක් එක්ක එදා කැබිනට් මණ්ඩලය හදාගෙන ජනවාරි 8 වෙනිදා ආණ්ඩුව බාරගත්තා. ජනවාරි 29 වෙනිදා වෙනකොට අයවැයක් ඉදිරිපත් කරන්න කටයුතු කරා. එතකොට ඒ හයිය තිබුණා. හැබැයි අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බැරි වෙලා තියෙනවා අයවැයක් ඉදිරිපත් කරන්න ඉතිහාසයේ පළවෙනි වතාවට. ඒක එක හේතුවක්. ගෝඨා ෆේල් කියන හේතුවක. ඒ වගේම තමයි මේ වෙනකොට 2019 නොවැම්බර් මාසේ බලයට ආවට පසුව කිසිම වැඩපිළිවෙලක් නැතුව වෘත්තියේ ප්‍රමිතියක් නොගැලපෙන විදිහට ඒ වගේම ආදුනික මනෝකල්පිත මූල්‍ය ප්‍රතිපත්තියක් න්‍යායක් අනුගමනය කරමින් බලයට ආපු ගමන් අවිධිමත් විදිහට මේ රටේ බදු රාජ්‍ය බදු කපා හැරියා. ඒ රාජ්‍ය බදු කපා හැරලා කිව්වා මේ රටේ මිනිසුන්ට බඩු විල අඩු කරනවා කියලා. හැබැයි අද මිනිස්සු දන්නවා හැම දෙයක්ම තමන් කන බොන හැම දෙයක්ම
බඩුමිල අධික ලෙස වැඩි වෙලා තියෙන හැබැයි මේ රාජ්‍ය බදු අඩු කරා මොකද්ද වුනේ කෝටි 60000කට වැඩි ප්‍රමාණයක් මේ රටේ ආදායම් අහිමි වුණා මේ මේ රටට හැබැයි මේ අහිමි වෙච්ච මුදල් ටික කාගේ සාක්කුවටද ගියේ අද ඒකෙන් කිසිම කෙනෙකුට සිතක් ඇති වුණේ නැහැ දැන් වෙනකොට මේ රටේ අපේ මේ වෙනකොට රාජ්‍ය ආදායම කඩාගෙන වැටිලා තියෙනවා ලෝකේ ඕනෙම ආර්ථික විශේෂඥයන් ගෙන් ඇහුවම ආර්ථික න්‍යාය මත තමන්ගේ දලදේශීය නිෂ්පාදනයෙන් 120 ඉක්මවා රාජ්‍ය බදු ආදායම රටක් ලබා ගන්න ඕනේ රටක් ඉදිරියට සංවර්ධනය වෙන්න නම් හැබැයි ඒ වගේම තමයි අපේ රටේ 1931 අපි රාජ්‍ය මන්ත්‍රණ සභාව හැදුවා ඉන්පසුව 48න් පසුව අපි පාර්ලිමේන්තුව පටන් ගත්තා ඒ කාලයේ සිට හැම වසරකම අපේ රාජ්‍ය ආදායම් දලදේශීය නිෂ්පාදනයේ 110ට වඩා ඉක්මවා ගිහින් තියෙනවා හැබැයි මේ රටේ නැවත වාර්තාවක් පළවෙනි වතාවට මේ වසර වෙනකොට අපේ රාජ්‍ය ආදායම 110කට වඩා අඩු ඉලක්කයකට වැටෙනවා දැන් වෙනකොට කියලා තියෙනවා මේ ආණ්ඩුව ඉලක්ක කරයි කියලා රුපියල් බිලියන 600ක් රාජ්‍ය ආදායම උපයන්න රුපියල් බිලියන 600 ආපහු නැවත තක්සේරු කරලා කිව්වා රුපියල් බිලියන 450ක් විතර ලැබෙයි කියලා දැන් වෙනකොට විශේෂඥයන් කියනවා රුපියල් බිලියන 400ක්වත් රුපියල් බිලියන 400ක්වත් හොයාගන්න බැරි වෙයි කියලා දැන් වෙනකොට කියනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 350කට අඩු වෙන්න පුළුවන් රාජ්‍ය ආදායම. කොහොමද අපි මේ රටේ මීළඟ වසරට එන වියදම් ටික දරාගන්නේ රටේ ආදායම් උපය ගන්න බැරි නම්. මේකත් දෙවනි පාර ගෝටා ෆේල් කියන විශේෂ හේතුවක්. මේ වෙනකොට මේක තමයි ඇත්තටම ඇති වෙලා තියෙන තත්ත්වය. මම ඒ වගේම කියන්න කැමති මේවා වලින් බලපාලා තියෙන මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට. දැන් වෙනකොට මේ රටේ පුද්ගලික අංශයේ ලක්ෂ 60ක් විතර සේවය කරනවා. ලක්ෂ 60ක් සේවය කරන පුද්ගලික අංශ වැඩිම පිරිස සේවය කරන්නේ පුද්ගලික අංශ. ඒ ලක්ෂ 60න් කෘෂිකර්ම අංශයේ නොවන අංශය. ඒ තුල වැඩ කරන පිරිස ලක්ෂ 28ක් විතර ඉන්නවා. ඒ ලක්ෂ 28ම වැඩ කරන්නේ එක්කෝ කර්මාන්ත ශාලාවල් වල සේවාවන් වල හෝටල් වල ආදි වශයෙන් මේ ලක්ෂ 28න් 160ක් විතර ඉන්නවා අනියම් පදනම මත වැඩ කරන අය කොන්ත්‍රාත් පදනම මත වැඩ කරන අය මේගොල්ලෝ සමහර කර්මාන්ත ශාලාවල් වල ගාමන්ට් වල එහෙම නැත්නම් පෙට්‍රල් ෂෙඩ් වල නැත්නම් සාප්පු වල එහෙම නැත්නම් ඔෆිස් වල හෝටල් වල ඒ වගේම මාධ්‍යයේ ඉන්නවා මාධ්‍යයේ වැඩ කරන අය එයාලා අනියම් පදනම මත වැඩ කරන අය මේ 100ට මේ 160 කියන්නේ ලක්ෂ 28න් ලක්ෂ 17ක් මේ රටේ වැඩ කරන ජනතාව අතරින් ලක්ෂ 17ක් ඒ ලක්ෂ 17ට කොරෝනා එක හැදුනාට පස්සුව බොහෝ දෙනෙකුට තමන්ගේ වැටු 120කින් 30කින් 40කින් 50කින් කැපුවා සමහර අයගේ වැටු 150කින් 60කින් අඩු කරලා තියෙනවා 170කින් අඩු කරලා තියෙනවා ඒ වගේම විශාල පිරිසකට තමන්ගේ රස්සාවල් අහිමි වෙලා තියෙනවා මේගොල්ලෝ අනියම් සේවකයන් කියලා මේගොල්ලෝ අයින් කරලා තියෙනවා මේ අයට අද රස්සාවක් නැහැ හැබැයි මේ වෙනකොට ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිසි ස්ටඩිස් කියන රාජ්‍ය ආයතනයෙන් මොකද්ද කියන්නේ 2020 පළවෙනි කාර්තුව දෙවැනි කාර්තුව වෙනම ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් දැන් වෙනකොට රස්සාවල් වලින් අයින් කරලා ඇති කියලා ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා මේ වෙනකොට තඹ සතේකින්වත් මේ ආණ්ඩුව මේ අයට උදව් කරලා නැහැ ආණ්ඩුවේ වගකීම කුමක්ද කියන එක ඉස්සර හොයා ගන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට එනකොට මේ රටේ ජනතාවට විශ්වාසයක් දුන්නා. වැඩ කරන විරුව හැටියට මේ රටේ සාමාන්‍ය ජනතාව බලා ගන්නවා කියලා. හැබැයි මේ වෙනකොට මේ ආණ්ඩුව මේ වෛරසය පෙන්න මේ රටේ ආර්ථිකය විනාශ කරලා මේ රටේ මිනිස්සුන්ට තියෙන බරපතල ආර්ථික අහේනිය පිළිබඳව කිසිම දෙයක් කරලා නැහැ. මම උදාහරණයක් කියන්න. ඉංගලන්තේ ගත්තම ඉංගලන්තේ වගේ රටක මේ වගේ පෞද්ගලික ආයතනවල වැඩ කරන සේවකයන්ට අනියම් පදනම හෝ කොන්ත්‍රාත් පදනම හෝ වැඩ කරන සේවකයන්ට රජේ ඒගොල්ලෝ පඩියක් ගෙවන. ඒගොල්ලෝ ගාණක් ගෙවන ඒ ආයතනවලට එයාගේ පඩි ගෙවන්න. හැබැයි ඊට වඩා ඒක ඉංගලන්තේ දියුණු රටක් කියනකො මේ දැනට ලෝකේ ආජන්ටිනාව ගත්තම ආජන්ටිනාව කියන්නේ ඉතාම අමාරු තත්වයක දුවන රටක්. ආජන්ටිනාව කොරෝනාවට කලින්ම මාස 3කට කලින් අලුත් ආණ්ඩුවක් බලයට ඇවිල්ලා තියෙන ආජන්ටිනාවල 2018 වෙනකොට තමන්ට
ජාත්‍යන්තර ණය ගත්ත ණය ගෙවන්න බැරුව හිර වෙච්ච රට බංකලොත් වෙච්ච රට හැබැයි ආජන්ටිනාවේ අලුත් පාලකයන් මොකද කරන්නේ ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ ආණ්ඩුව බාර අරගෙන තියෙනවා පෞද්ගලික අංශේ සේවය කරන ඒ සේවකයන්ට තමන්ගේ වැටුමෙන් කොටසක් ඒ රජය ඒ වැටුප ගෙවන්න ඒ වගකීම බාර අරගෙන තියෙනවා මේක ආජන්ටිනාවේ අද බංකලොත් වෙලා ණය ගෙවන්න බැරි වෙච්ච රටක තමන් රජයක් හැටියට තමන්ගේ වගකීම් ටික හරියට දරලා තියෙනවා මට කනගාටුයි කියන්න අපේ ආණ්ඩුවට ඒක කරන්න බැරි වෙලා තියෙනවා අද වෙනකොට මේ සේවකයන්ට යන්නේ නමක් නැහැ මේ ආයතන තියෙන ප්‍රශ්නය දිහා අද ආණ්ඩුව හැරිලා කතා කරන්නේ නැහැ මේක බරපතල ප්‍රශ්නයක් මෙතන කෙලින්ම කියනවා නම් vote of fail කියන ඒ තේමාව අද ගැළපෙනවා හරියට මොකද්ද මේ ගැන කිසි කතාවක් නැහැ ඒ නිසා මේ ප්‍රශ්නය ගත්තම මේ ඔක්කොම එකට ගත්තම කතා කරන්න තියෙන කරුණු ටික එක ගොන්නකට කතා ගත්තම ඒ සම්බන්ධණය මම කියනවනේ මෙන්න මෙහෙම තමයි කියන්න පුළුවන් එකක් තමයි 2020 අයවැයක් නැතුව දුවපු පළවෙනි වසර ලංකා ඉතිහාසයේ කිසිම කාලයක අපි අයවැයක් නැතුව 1948 සිට මේ රට දිවුවේ නැහැ යුද්ධයක් තිබුණා ඒ වගේම කැරලි තිබුණා හැබැයි අපි අයවැයක් ඉදිරිපත් කරා මේ ආණ්ඩුවට බැරි වුණා අයවැයක් ඉදිරිපත් කරන්න vote of fail අනිත් පැත්තෙන් ගත්තම රාජ්‍ය ආදායම හැමපාරම 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව පත් කරපු කාලයේ සිට පාර්ලිමේන්තුව 48 ඉඳලා පත් කරපු කාලයේ සිට අපේ රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදනයේ 10% ඉක්මවා ගිය රටක් හැටියට පළවෙනි වතාවට වාර්තා වෙනවා මේ පාර 10%ට වඩා අපේ රාජ්‍ය ආදායම වැටෙනවා කියන එක නැවත vote of fail ඊළඟට මේ රටේ වැඩ කරන ජනතාව ලක්ෂ 17ක් ඉන්නවා අනියම් පදනම මත වැඩ කරන අය. ඒ වගේම ලක්ෂ 27ක් ඉන්නවා කෘෂි කර්ම නොවන අංශවල වැඩ කරන අය. මේ අයට දැන් වෙනකොට තමන්ගේ වැටුප් කප්පාදු කරලා තමන්ගේ රස් පඩි ගෙවන්න නැතුව රස්සාවල ඉන්නේ ඡායයට අද වෙනකන් තඹ 7ක්වත් මේ රජයෙන් කිසිම සහනයක් ලබා දීලා නැහැ. ලෝකේ අනිත් රටවල් මෙහා සාපේක්ෂව තමන්ගේ ඒ ශ්‍රමිකයන්ට උදව් කරලා තියෙනවා. එතනත් vote of fail දැන් වෙනකොට මේ ආණ්ඩුව බලයට එන්නේ ලොකු බලාපොරොත්තු දීලා පළමුවෙන්ම මේ රටේ ජනතාවට ආණ්ඩුව කියන්නේ කිසිම තැනක රාජ්‍ය දේපල කිසි දෙයක් විකුණන්නේ නැහැ කියලා බොරුවට ඇඟිල්ල දික් කරා අපේ ආණ්ඩුවට හැබැයි රාජ්‍ය දේපල විකුණන්නේ නැහැ කියලා බලයට ආපු ගමන් මොකද්ද කරන්නේ gold face එකේ තියෙන අක්කර 3ක් චීන සමාගමකට විකුණනවා ඊළඟට ඊයේ පෙරේදා වෙනකොට අපේ ECT ටර්මිනල් එක පරිවාන්තිය ඉන්දියාවට විකුණනවා කියලා දැන් ප්‍රකාශයක් කරලා තියෙනවා. දැන් අපි අහන ආණ්ඩුවෙන් මේක තමන්ගේ අලුත් ප්‍රතිපත්තිය. මේ පුද්ගලීකරණය කරන රාජ්‍ය දේපළ විකුණන ප්‍රතිපත්තිය තමන් අනුගමනය කරනවාද කියලා කියන්න. මේකත් බැලුවම නැවත vote of fail. ඊළඟට දැන් 2020 ගත්තම ආණ්ඩුව කියනවා වී නිෂ්පාදනයේ වැඩිම නිෂ්පාදනය අපේ රටේ වාර්තාව 2020 තමයි වී නිෂ්පාදනය වැඩි වුණ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 5037ක් නිෂ්පාදනය කරපු රටක් 2020 හැබැයි වෙළඳපොලේ හාල් නැහැ මිනිස්සුන්ට කන්න හාල් නැහැ බත් නැහැ අද හාල් කිලෝවක් රුපියල් 100ට ගන්න නැහැ තමන්ට එච්චර ලොකු වී නිෂ්පාදනයක් කරපු රටක හාල් ටික බෙදා හරින්න බැරි ආන්න එතකොට vote of fail මේක තමයි මිනිස්සු කියන්නේ vote of fail කියලා ඉතින් අද වෙනකොට ගම් ගානේ ගිහිල්ලා බලනකොට ආණ්ඩුව මහනක කතාවල් කරනවට වඩා මේ රටේ මේ කොරෝනා වෛරසයෙන් අර පීඩණයට පත් වෙලා ඉන්න මිනිසුන්ට වියලි ආහාර මල්ලක් දෙනවා කියලා කිව්වා. රුපියල් 10,000ක මල්ලක් දෙනවා කිව්වා. අඩු තරමින් ඒක හරියට දෙන්න බැරි වුණා. අද වෙනකොට මේ එක එක තැන්වල කෑගල්ලේ මට සාධික කරලා කියන්න පුළුවන්. රුපියල් 3,500ක් මල්ලක් දීලා තියෙනවා. රුපියල් 10,000ක් එතකොට මේ වගේ මිනිස්සු මුලා කරලා මිනිස්සුන්ට අවශ්‍ය ඒ අවශ්‍ය බාන් ටිකවත් හරියට දෙන්න බැරි ආනවා. මෙතන ආපහු බලනකොට vote of fail. මම ඒ වගේම කියන්න ඕනේ. දැන් මෙන වෙනකොට අන්තිම ප්‍රතිඵලය මොකක්ද? දැන් ලංකාවේ ඕනෑම නගරයකට ගියාම කොහේ හරි තැනක ලොකු පෝලිං තියෙන ඕනෑම නගරයකට ගියාම. හැබැයි මේ පෝලිම දැන් තියෙන්නේ සුපර් මාකට් එකෙත් නෙවෙයි. බාර් එකෙත් නෙවෙයි. එහෙම නැත්නම් වෙන සාප්පුවකත් නෙවෙයි ඒ පොලිම තියන්නේ අද උකස් බඩු සාප්පුව හැමතැනම උකස් බඩු සාප්පුවල හෝලින් ගහලා ඉන්නවා මිනිස්සු දැන් වෙනකොට වාර්තා වෙන්නේ මොකද්ද මේ රටේ දැන් වෙනකොට
මිනිස්සුන්ගේ රත්තරන් බඩු බැංකු වලටයි ඒ වගේම උකාස් බඩු සාප්පු වලටයි උකාස් කරපු ප්‍රමාණය රුපියල් බිලියන 643 ඒ කියන්නේ කෝටි 64,300ක රත්තරන් බඩු උකාස් කරලා තියෙනවා මේ මිනිස්සුන්ගේ තත්වය රටේ තත්වය මේකෙන්ම කියවෙයි මේ ආණ්ඩුවට බදු ආදායම් කියලා රුපියල් බිලියන 350ක් එකතු කරන්න බැරි වෙච්ච ආණ්ඩුවට ඊට වඩා උකස් සාප්පු වලට පුළුවන් වෙලා තියෙනවා තමන්ට රත්තරම් බඩු වලින් උකස් කරපු බඩු වලින් මේ මුදල් ටික එකතු කරන්න ආණ්ඩුවට ආදායම් හොයන්න නම් යන්න වෙන්නේ ඔතෙන්ට මේ ආණ්ඩුව බංකල මේක පැහැදිලි ආණ්ඩුව බංකලොත් වෙලා මේ රටේ මිනිස්සුත් බංකලොත් කරන්න බලන මේකෙන් පැහැදිලිව ගෝටා ෆේල් කියන එක සහතික වෙන්නේ මේ ඔක්කොම වටපිටාව ගත්තම ජනාධිපතිතුමා කිව්වා මම චක්‍රලේඛන නිකුත් කරනකම් ඉඩ තියන්නේ නැහැ මම කටින් වදනයක් කිව්වා නම් වැඩ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා මං අහන්නේ පොල් ගෙඩිය විකුණන්නත් චක්‍රලේඛන ගහපු බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඇතුළු කණ්ඩායමයි ඊයේ පෙරේදා හාල් මුදලාලිලාට හාල් ටික වෙළඳ පොළට දාන්න කියලා චක්‍රලේඛන නිකුත් කරුවම මං අහන්නේ ජනාධිපතිතුමා කිව්වා චක්‍රලේඛන ඕනේ නැහැ කියලා දැන් ජනාධිපතිතුමා කියන එක පොල් මුදලාලිය අහන්නෙත් නැහැ හාල් මුදලාලිය අහන්නෙත් නැහැ දැන් මේ තත්වයට මේ රට ඇදලා දාලා තියෙනවා ඒ නිසා අපි අහන ආණ්ඩුවෙන් වගකීමක් සහිතව කොරෝනා වෛරසය එන්න කලින්ම මේ රටේ ආර්ථිකය අර්බුදයකට තල්ලු කරපු මූල්‍ය න්‍යායක් නැතුව ප්‍රතිපත්තියක් නැතුව අයවැයක් තියන්නේ නැතුව බදු ආදායම අහිමි කරලා මේ රට බංකලොත් කරලා කොරෝනා වෛරසයෙන් ප්‍රශ්නවලට ඇතුළත් වුණ වැඩ කරන ජනතාවට විනාත් රටවල් හා සාපේක්ෂව සතයක්වත් සහනයක් නොදීපු මේ රටේ මිනිසුන්ගේ රත්තරම් බඩු ටික සියලු එකක්ම උකස් සාප්පු වලට දෙන්න පාර කපාපු මේ වෙනකොට මේ රටේ මිනිසුන්ව බංකලොත් කරපු ආණ්ඩුවට මං අහනවා ඔබ මේ වෙනුවෙන් ඔබට වැඩපිළිවෙලක් තියනවාද මේ රටේ ආර්ථිකය ගොඩ නගා ගන්න හෝ මේ රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න කියලා මගේ ප්‍රශ්නය අහනවා ඔබතුමාලා හිතන හැටියට ආණ්ඩුව මුකුත්ම කරේ නැහැ කියලාද ඔය කියන්න හදන්නේ ඉතින් මට අහන්න පුළුවන්නේ මේ අවුරුද්දක් අවසන් වෙනවා ආණ්ඩුව මොකද්ද කරේ කියලා අහන්න මුකුත් කරේ නැහැ කියන එකට වඩා හොඳයි අහන්න ප්‍රශ්නේ ආණ්ඩුව මොකද්ද කරේ කියන එක මොකද මට මතකයි අපි ආණ්ඩුවේ ඉන්නකොට දින 100 ඇතුළත අපි කරපු අපි රුපියල් 10,000කින් පරිවැඩි කරා අපි සමුද්‍ය දෙගුණය කරා අපි පෝෂණ මල්ල දුන්නා අපි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල හොඳටම අඩු කරා ඉන්ධන මිල අඩු කරා අපි ගෑස් මිල අඩු කරා අපි ඒ ඔක්කොම කරේ දින 100 බංකලොත් වෙච්ච ණය බරත් එක්ක ගත ආණ්ඩුවක් එක අපි ඒවා කිය කිය හිටියේ නැහැ හැබැයි වියක් මගේ ඕස්තරලා කිව්වා අපිට ප්‍රශ්නයක් නැහැ මුදල් හොයන්න අපිට ගැටලුවක් නැහැ අපිට මේවා කරන්න පුළුවන් ආණ්ඩුවක් තියෙන්නේ ප්‍රශ්න පෙන්නන්න නෙවෙයි වැඩ කරන්න හැබැයි අද වෙනකන් මට කියන්න කරපු එක දෙයක් දැන් මේ අද පුවත්පත පෙන්වන දෙන විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තව ප්‍රතිපාදන සහ මේ පහසුකම් ඉල්ලනවා කියලා විපක්ෂය එහෙම ඉල්ලීමක් කරලා තියෙනවද අපි එහෙම ඉල්ලීමක් කරලා නැහැ අපි උඩ දාලා ආණ්ඩුව වෙන මොකක් හරි කරන්න යනවත් දන්නේ නැහැ මේ ආණ්ඩුවට ඉන්න මිනිසුන්ගේ පඩි ගෙවා ගන්න බැරි වෙච්ච බංකලොත් චාණ්ඩුවකින් කොහොමද පඩි වැඩි කරලා ඉල්ලන්නේ දැන්ම පේනවනේ රටේ මිනිසුන්ගේ රත්තරන් බඩු ටික උකස් කරන ආණ්ඩුවක් යටතේ මේ ඉල්ලීම් කරන්න පුළුවන්ද එහෙම අපේ ඉල්ලීමක් නැහැ එය ක්‍රියාන මන්ත්‍රීවරයා විසින් ඉල්ලලා තියෙන බව තමයි කියන්නේ පත්‍රේ නම. හැබැයි විපක්ෂය ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊට අමතරව ඔබතුමාගෙන් අහන්න ඕන දැන් ඊයේ දවසේ වෙද්දී මුස්ලිම් ආගමික වතාවත් වලට අනුව කොරෝනා දේහයන් මිහිදන් කිරීම පිළිබඳව ප්‍රශ්නයක් පැනනගුණා. දැන් ඔබතුමාලා සහ විපක්ෂයේ මතේ මොකක්ද හරියටම එය ආදාහනය කිරීමද මිහිදන් කිරීමද කරන්න ඕන? අපේ මතය නෙවෙයි වැදගත් වෙන්නේ ජාත්‍යන්තරයේ රටේ මතයක් තියෙනවා ජනාධිපතිතුමා නිතරම කියනවා චක්‍රලේඛන ඕනේ නැහැ එතුමත් ඉඳ ගන්න පුළුවන් කියලා මම හිතන්නේ ආණ්ඩුවේ කමිටුවක් පත් කරලා තියෙනවා ඒගොල්ලෝ ඒ කමිටුව ආර්ථව නිකුත් කරනවා කියලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා සාධාරණ තීරණයක් ගනී කියලා
සාමාන්‍ය ඔබතුමා මුස්ලිම් මන්ත්‍රීවරයෙක් හැටියට මොන මතයද දරන්නේ මොකද අලි සබ්‍රි මන්ත්‍රීවරයා එක අදහසක් දරනවා බෞද්ධ භික්ෂුන් වහන්සේලා තව අදහසක් දරනවා විශ්වවිද්‍යාල මහාචාර්යන් තව අදහසක් දරනවා මේක මේ නිර්ණායක එක තැනකට එන්න බැයිද දැන් ඊයේ මහින්ද අමරවිර මන්ත්‍රීවරයාත් එක අදහසක් දරනවා ඇමතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීති තියෙනවා ඒ නීති රීති හැම රටකටම බලපානවා ඒ වගේම හැම ආගමකම තමන්ගේ අනන්‍යතාවය තියෙනවා ඒ ඔක්කොම ගරු කරලා ගරු කිරීමක් කරලා සුදුසු දිනයක් ආණ්ඩුව ගණිවි කියලා අපි විශ්වාස කරනවා දැනට මහින්ද අමරවීර ඇමතිවරයා කියා සිටියේ ඒ තියෙන භූමිය වල වියලි භූමිය වල නම් කමක් නැහැ කියන අදහස කිව්වේ එතකොට එතුමා කියන කැබිනට් එකෙන් තීරණයක් කරන්න නැහැ කියලා කියනවා එතන කොතනද මේ එකඟතාවයේ එන්නේ කියලා ඔබ විපක්ෂයේ මන්ත්‍රීවරු කෙනෙක් දකින්න නැද්ද කොතනද මේ එකඟතාවයේ එන්න ඕන තැන ඉතින් අපි දන්නවනේ මේ ආණ්ඩුව තීරණ ගන්න ඇති පොල් ගෙඩියක් විකුණ ගන්න බැරි ආණ්ඩුවකට සංකීර්ණ දෙයකට තීරණයක් ගන්න පුළුවන් ඈ පොල් ගෙඩිය මනින්න ඕනේ කිව්වා අදින්න ඕනේ කිව්වා ඈ හා මෙච්චර වී තියෙනවා හාල් ටික ගෙනල්ලා දෙන්න බෑ හරි ඉතින් ඔය දැන් පොලව හොයනවා ඉතින් පුදුම ආණ්ඩුවක් ඒක අහන්න ඕනේ ආණ්ඩුවෙන් මින් ඉදිරියට කොරෝනා දවසින් දවස වැඩි වෙනද ඔබලා ඔබතුමාගේ ප්‍රදේශයක මං හිතන්නේ ලොක්ඩවුන් වෙලා තියෙනවා ආණ්ඩුවේ ජනතාව පැත්ත බැලලා නැද්ද ඔබලගේ පැත්ත එහෙම කනගාටුයි කියන්න මේ තත්වය තවත් උග්‍ර වෙන්න ආණ්ඩුව වගේ කියවෙයි අවශ්‍ය වෙලාවට කටයුතු කරේ නැහැ දැන් ඊයේ වෙනකොට මාවනැල්ල ප්‍රාදේශ සභාව අපට බලය තියෙන නිසා ප්‍රාදේශ සභාවේ प्रादेश सभा रेस करला सभापतिवरया मंत्रिवरुत्क अयवय सम्मत करला इन्न मिनिसुंट सहन लबा देन्नट कटयुतु करन्न बलन कोट कोहम हरि उसा विनियोगयक अरगन सभावे वेड कटयुतु तहनम करन कागे उमनावट कियला मम दान्ने नै हैबै मावनल्ल पैत्तट कियला बैलुवाम होरट गस कपन अय होरट वेलिगोड दान मिनिस्सु अनित अनित नीति विरोधी व्यापार वाल करने लगी सो कम बैठे वो आला नहीं ने अनित राज्य आया था ना बैठे प्रादेशिक लेकाम कार्यालय बैठे तिमांग हांड कहाँ मती महाजन नियोजित यान थमांगे वागे की मिट करांडे हरियाट दालती है ना नीति रीति मत बैठ करांडे याना कोटा आंधुआ टा थमांगे वेना देशपाल न्याय अंतिये ना पालनीय करने तमंगे प्रदेश ये पमनाक नहीं दैंग अपे प्रदेश वाल वाले ये लेडे हदी चायर दैंग में नोटा आवश्य व्यली आहार मालू प्रमितियानु बेदा हरी ने एक वाटीना कम मम किया पुविदिया टा रुपयाल दाह दाह क्यों वाटा रुपयाल पंद्रह कर बाद बाडू ने ये वागे म अदगिया नंग मावनल हिम्मत कम सातो से පරිප්පු නැත සැමන් නැත එතකොට මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ ආණ්ඩුවේ සරල සුළු වගකින් ටිකවත් මේ ආණ්ඩුව ඉටු කරලා නැහැ මේ ආණ්ඩුව ෆේල් මේ ආණ්ඩුව ආර්ථිකෙත් ෆේල් කරලා මේ රටේ මිනිස්සුන්වත් ෆේල් කරලා තියෙනවා ඒකේ කිසිම සැකයක් නැහැ මට කියන්න අවුරුද්දක් සමරන්න මොකද්ද තියෙන්නේ අවුරුද්දක් මොකද්ද කරලා තියෙන්නේ මාවනැල්ල සිද්ධියේදී නිරෝධායන නීති අනුව එය කඩකලා යන මේ යටතේ වුණ මේ නවත්තන්නේ එහෙම අයිතියක් තියෙනව නේද මේ නිරෝධායන නීතියත් එහෙම හැසිරේ සභාව නිරෝධායන නීති කඩකිරුවේ නැහැ සභාව රැස් වෙන්න එකතු වුණා දුර ප්‍රමාණය හරියට තියාගෙන වාඩි වෙලා වැඩ කරන්න සභාව තියන්න කලින් තමයි තහනම් කරේ නීති කඩ කරලා තියෙනවා නම් අපි ඒක ගරු කරමු හැබැයි एक सभापतिवरयात एक कालीन खता कर लादेश लेखा कार्यालय नीलधारीला प्रादेश लेखा तुम्हें नीलधारीला कार्यालय वाड़ेला वेड करण प्रादेश सभा महाजन नियोजित दुर्प्रमाण तिरागन दुरास्त भाव्यानु वेडकर महाजन नियोजित हो ये हमुएंडो ना हिट पार्लिमेंट को हमुएं मंगे प्रश्न पार्लिमेंट आप ईट वा लंगीन वाड़िए प्रादेश सभा ईट वा दुर्प्रमाण अत्या මොන පදනමින් දීක නවත්තා එහෙනම් පාර්ලිමේන්තුවට නවත්තා ඕනේ දැන් ඔබතුමා කියන්නේ දේශපාලන වශයෙන් බලපෑමක් දේශපාලන වශයෙන් අයවැය සම්මත කරගන්නයි කියලා බයට ඕ දේශපාලන වශයෙන් ඕක කරන වැඩ ඉතින් මේ වගේ කැත වැඩ කරන මේ වගේ විවසනයකදී අපි විපක්ෂ දේශපාලනේ නොකර
අපි මේ ව්‍යවසනය පාලනය කිරීමට උපරිම සහයෝගය අපේ විපක්ෂ නායක සදිත් ප්‍රේමදාස මහත්මයා හැමදාම සහයෝගය ලබා දුන්නා පාර්ලිමේන්තුවේ හැමදාම මේ ගැන කතා කරා හැබැයි අද අපිට පේනවා මේ රටේ මේ වගේ දැවෙන ප්‍රශ්නයක් තියෙති දේශපාලන දඩයමක් කරන්න බලන මේක වැරදි හරි බොහොම සරි मम्मी विशेष रजे अवधानी कारण संबंध कथाकंडोने मंगिता कोरोना संगते पटंग मूल काल सीमा इधम अभी दीरट विशाल वशे विदेश विनमेन इवे मीरट बराट विदेश गत समीख्या अभी दवा मे कोरोना वसंगति अत्यक्क श्रीलंका इन दिग्न दिगट इलिम के नमूद मुल का आरत मंगिता रजे मे संबंध किसी अवधान मुखिने इलिन मंगिता सतपाट गणंगे मेवस्था अभी प्रकाशक रोनी पास अभी दिन विशेष मेवन को सामज मध्य जाले तुंग अभी दंड दिग्न दिगट मेरे अटवल असल लाइना दिग्न दिगट ये संबंध अदा सुधा तमंगी मून पुते फरह इवागे रजेटत इवागे विधानसभा मध्यट दीम कटना इत मे उना मेचर निवेदन इवला मेचर मंगिता तम धनवाद किरी कर्ला रजे किसीम अवस्था मे आई अनुकंपा मेड़क कटित कर्ला अभी दाना मूल का आरत एम एम आय विशेष वरप्रसाद लत्दवीय विशेष बटगी रटवा हिटपोया यूरोपीय हिटपोटना समाराट रजे अनुकंपा हिमूना ये आटर के अवस्था सल सल दुर्न की अभी देखा इधे अवस्था अनुकूल अभी दाँडो कोरोना नीति रीति अणुगत विलातम ये लंकाट आवे इधे अभी यदि अवस्था विपक्ष अपे विपक्ष नायक तुम अतु अपे मेति अमत हेम अवस्था इली मे रुआ मेरट मेतर विशाल सेवा वक्रप इवा विदेश विनिमय गिनाक जनता सानुकंप कल्पना करला मे मे लंकाट गिना कटित करें नमूत राज्य संबंध पीवर गए अब तीन प्रस्थितम अभी दाना विशेष इंडिया इवागे बंग्लादेश इवागे फिलिपीन मे वगे रटवा विशाल वर्ष तमंगे श्रमिको विनाटवल मेदपेद अणिटवलोट अवलधीन नमूत एपी तक पौगे काल सीम तो अपने हाँ तक लभुना मेगुल दिग्न दिगट नोकटवा तमंट पुलवं हिपमाणे ये रजयान वकी बार अरगन मे आगे इन गंट घट चुकी अभी देख नमूत अपे राज्य टेकरण पुलवंक लभुने अभी देख समहारकावल राज्य की अभी निरोधा प्रतिपत्ति नु मे टिकिन टिकेन गण इत अभी बलापुर यूरोपे आए यम अमेरिका हिट पे गेना वगेम मे मेदपरधि गेन कट क्रा नमूते के राज्य इला अभी देख विशेष मीरटे दी कोरोना व्यापार करगत मंगिता आंड गजमित खल ये अवस्थानुकूल प्रकाश के अभी निरोधन मध्यस्थान अभी ऐसी देपल होटल इवे मीना अभी अबादेन परत्याग करम ये अवस्था हुआ दी इध मीराटे जनता मे वगे परीशीली कुटा मीराटे इन अपीराट वासना वकीला नमू तपी यवस्था देख विशेष निरोधन टाप वसूतम धनगत्ते मे होटल निकन दीप अने मेवा विशाल वे मुदा लयक इक मंगिता व्यापार की बोट पत्कर कौर दंडो इवे अभी दंडो यवत् मंगिता लबादी आंध्र संबंध विशाल वशे उदा उपकार करकीन ये हित मित्र अंट अभी देख विनाट वाल मंगिता गुवंट डोलर अटसीयाक नमसीयाक अपे कलापे अपे अपे मैट अपेम गुआन सीवेट सिद्धवना मंगिता डोलर तुंग अर्ध गिवण कोरोना गास्तु तेक् इध मेवागे दड़ी असाधारण करला मे कोरोना तुंग अपे रटे जनता मेतेकल अपेट विदेश विनमी दुंड जनता ऊराक आंडम मे आंड इतिहास गतवेन गिरा मम्मी अस्था पताकर अंटोनी ईट मतलब अभी दुंगाकुलाट कथाकम अभी आंकड़ा मुंगाकुलाट कि मेरटे आ देशीय आर्थिक कदंडोने केवे अपे देशीय गोव्य नगाहिट अंडोने के इवे रटे मंगिता रेलकट निर्माण उना अपे पुरांगे कुमर अस्वद अंडोने के अभी दकीन पहुगे काल सीमा अपे रटे जनता मुखद आंडू के लुक विश्वास आंडू सीलू पास दे आंडू पोरट के लबा दे आंडू अणिक उदोपकार उपमुख रेल अपे जनता मंगिता विशाल माने विनदड़ गोवितन यमुना नमूत अदवेन मंगिता गोवितन यदे उदवीय एवं गुड़ा बलापुर उदवी अद इतम कल क्रीम पत्रा तीन अभी दकीन विशेष मत मध्यम दकीन को अभी दंड गोवितंगल अश्वन गत उदवीय अभी देख ये प्रेद मेणिमा कटिकट नूरे आप वेलेंदु अभी हेमकना देख को असन तावट पत्ना दिखेला ये आट खाली दंडी मकर तिबुड़ने
මැනින් මාකට් එකට තමන්ට සුපුරුදු පරිදි තමන්ගේ ගනුදෙනු කරපු ව්‍යාපාරිකයන්ට තමයි මේ එළවලු ටිකත් ඒ වගේම අනිකුත් ද්‍රව පාරිභෝගික ද්‍රව්‍ය ටික අරගෙන ආවේ. නමුත් ඒ අවස්ථාව අනුකූලව ඒකට තාමත් අතරට පත් වෙලා ඒ අවස්ථාව අනුකූලව මං හිතන්නේ ඒ වටික නිසියාකාර වලවි කර ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් අපි දන්නා මේවා සම්බන්ධයෙන් වගකීතු ඇමතිවරු මං හිතන්නේ හැසිරෙන්නේ මේ හුඟක් අවස්ථාවේ අපි දකින බක්කීවින් තොරව අපි දැක්ක එක්තරා ඇමතිවරෙක් මේ සම්බන්ධව ගිහිල්ලා නූරෙලිය ඉඳන් ගිහිල්ලා ටෙලිෆෝන් එකකින් කතා කරලා අහනවා කොළඹේ තියෙන මිල කීයද කියලා. ඉතින් අපි දකිනවා හැමදාම මේක අදයිය තිබුණ දෙයක් නෙමේ. හැමදාම අපි දැක්කා විශේෂයෙන්ම අතරමැදිව තමයි මේකේ මුදල් හම්බ කරගත්තේ. ඒක අද තිබුණු තත්ත්වයක් ඒව නෙමේ. මේ කොරෝනාවත් එක්ක තිබුණු තත්ත්වයක් නෙමේ. ඉතින් මේවා පාලනය කරන්න තමයි එතන ඉඳන් මාධ්‍ය සංදර්ශන දීලා අපිට කියන එක නෙමේ තියෙන්නේ. මේ කොළඹ මිල මෙහෙමයි නූරෙලිය මිල මෙහෙමයි කියන එක. ගරු ඇමතිවරුන්ගේ වගකීම තමයි තමුන්නාසලා අපි කවුරුත් දන්නවා. ඒවට තමයි ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු ඒ වගේම අමාත්‍යංශ කෝටි ගණන් මහ ජනතාවගේ දීපල මහ ජනතාව මුදල් වියදම් කරලා මේ ඇමතිවරුත් ඒ වගේම අමාත්‍යංශ නඩත්තු කරන්නේ මේවා පරිපාලනය කරන්න. ඒ වගේ මිල පාලනය කරලා ජනතාවට සාධාරණ මිලකට මේ අත්‍යවශ්‍ය ප්‍රායෝගික ද්‍රව්‍ය ලබා දීම තමයි ඇමතිවරුගේ වගකීම කියන එක අපි කවුරුත් දන්නවා. එහෙම නැතුව දුරකථනයෙන් එතනට කතා කරලා මෙතනට කතා කරලා මාධ්‍ය සංදර්ශන දාලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ කියලාත් අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. අනික් කාරණාව තමයි අපි දකින්න දේ තමයි හුඟක් වෙලාට දැන් මේ අස්වැන්න ගැන කතා කරුවා ගොවිතැනට යොමු වෙන්නේ කියලා කිව්වා. ඒ තැනට යොමු වෙච්ච මිනිස්සු ඉන්නවා. දැන් අපි දන්නවා විශේෂයෙන්ම කුඹුරු ගොවිය හැටියට ඉන්න අය, වී ගොවිය හැටියට ඉන්න අය, ඉතාමත් අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. අපිට මතකයි ආණ්ඩුව කිව්වා නොමිලේ පොර ටික ඔක්කොම ලබා දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් දැන් මේ වෙනකොට තමුන්නාසලා අපි කවුරුත් දන්නවා පොර ටික නිසියාකාරව කල්ප විනාඩට ලැබෙන්නේ නැහැ. මඩ පොර ටික ලබා ගන්න අද මං හිතන්නේ ගොවියන්ට දහ දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. අමුන්නස් දන්න අද ඇමතිවරු කියනවා නෑ කිසිම හිඟයක් නෑ කියලා කියනවා. මට මතකයි පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධ ප්‍රශ්න කරනකොට ඇමතිවරයා කියන්නේ පොර ටික අපි නිසියාකාරව කල්ට විරාට ලබා දෙනවායි කියලා. මම ඒ ඇමතිවරුන්ට කියන්න කැමතියි පොර නිකුත් කරන දවසකට ගිහිල්ලා ගෝජන සේවා කාර්යාලය ගාවට ආවොත් එහෙම ඕනම තැනක මේ රටේ ඕනම ගෝජන සේවා කාර්යාලයකට ගිහිල්ලා එහෙම නැත්නම් පොර නිකුත් කරන තැනකට ගිහිල්ලා බලන්න මොකද්ද තියෙන තත්ත්වය කියලා. මඩ පොර සංක ලබා ගන්න එනවා ගොවියෝ සාමාන්‍ය වාහනයක් අරගෙන. එහෙම නැත්නම් තීව්‍ර රථයක් අරගෙන රුපියල් 1000ක් එහෙම නැත්නම් 1500ක් වියදම් කරන් තමයි මේ ගොවිය එතනට එන්නේ. එතනට ආවම එයාට හම්බෙන්නේ 4 කිලෝ 5ක් එහෙම නැත්නම් උපරිම 10ක්. ඒක මං හිතන්නේ ඒගොල්ලන්ගේ මේ වැඩ කටයුත්ත එහෙම නැත්නම් අස්වැන්න නිසියාකාරව ලබා ගන්න ඒක ප්‍රමාණවත් නැහැ. ඉතින් මෙතෙන්දී අපි දන්නා ගෝජන සේවා නිලධාරී ටිකත් ඒ වගේම කෘෂිකර්ම නිෂ්පාදන සහකාරවරුත් මේ හැම කෙනාම මෙතෙන් දැඩිව සසරන වෙලා මං හිතන්නේ එයා තමයි මං හිතන්නේ මේ රජය කරන අකටයුතු වැඩ නිසා මේ බැනුම් අහන්න එහෙම නැත්නම් ඊය තමයි මේ පස්සොට මුණ දෙන්නේ කියලා මම මේ අවස්ථාවේදී කියනවා. ඒ නිසා මම කාරුණිකව ඉල්ලා හිටින කැමැති මේ මාධ්‍ය සම්දර්ශන තියන්නේ නැතුව ගොවිතැන ජීවත් වෙන අයට නිසි කාලට වේලාවට ඒ ටික දුන්නේ නැත්නම් මඩ පොර ටික එහෙම නැත්නම් බණ්ඩි පොර ටික නිසියාකාරව ලබා දුන්නේ නැත්නම් මේක අස්වැන්න අනිවාර්යයෙන්ම අඩුවෙනේ වළක්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා තේ වගා කරන. තේ වගා කරන අයට තද අන්තිමට අසරණ වෙලා ඉන්නවා. මොකද ඒ අයට වර්ෂාව තියෙන කාලේ නිසියාකාරව කාලට වෙලාවට පොල් තේල ටික ලැබුන්නේ නැහැ. මොකද අපි දන්නවා තේවලට වර්ෂාව තියෙන කාලේ තමයි පොර ටික යොදන්න ඕනේ. එහෙම නැතුව මේ Tamanට උණුණු වෙලාවට එහෙම නැත්නම් මේ පායන කාලයට පොර ටික ලබා දුන්නේ නැහැ කියලා කවදාකවත් ඒකේ ප්‍රයෝජනයක් අරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අද තේවස්සන්නත් ඒ වගේම සුළු අපනන භෝග අස්වැන්නත් අද අඩුවෙන තත්ත්වයට පත් කරලා තියෙනවා කියලා මම මේ අවස්ථාවේදී කණගාටු වුණා ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් මේවා තමයි අද මම හිතන්නේ විශේෂයෙන්ම කාලීනව තියෙන ප්‍රශ්න ටික. අනික් කාරණාව තමයි මම විශේෂයෙන්ම අතු කරන්න ඕනේ. අපි දන්නවා දැන් අද මේ කොරෝනා වසංගතය නිසා පාසල් ඔක්කොම බහලා තියෙනවා. පාසල් වහීම තුල අපි දන්නවා දරුවන්ට ඉතින් අපි දන්නවා දැන් ජනවාරි මාසේ සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් සාමාන්‍ය පෙළ සිසුන්ට අපි දන්නවා සමහරක් අයට යම් කිත් එහෙම නැත්නම් තමන්ට පරිගණකයක් තියෙනවා නම් එහෙම නැත්නම් තමන්ට අන්තර්ජාල පහසුකම් තියෙනවා නම් තමන්ට යම් කිසි අධ්‍යාපනයක් ලබා ගන්න අද අවස්ථාව තියෙනවා. නමුත් අපි දන්නවා මේ රටේ විශාල පිරිසකට සිසුන් සංඛ්‍යාවකට මේ පහසුකම නැහැ. එතකොට මේ අය අද මං හිතන්නේ මේ දරුවෝ අසරණ වෙලා තියෙනවා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා හිටලා කැමති අපි දන්නවා අපේ රජයේ තියෙනකොට අපි ඒ අවස්ථානුකූල පරිගණක ටැබ්යන්ත්‍ර ලබා දෙනකොට අපි දැක්කා ඒ කාලේ හිටපු දැන් ඉන්න වර්තමාන ඇමතිවරු කොහොමද හැසිරුණේ කියලා. ඒ අවස්ථාවේදී කිව්වේ මේ පරිගණක ලබා දුන්නොත් එහෙම අපේ දරුවෝ වඳ වෙනවයි කියලා කිව්වා. මේ වගේ මිත්‍යා මත මේ වගේ දේවල් බොරු දේවල් ප්‍රචාරය කෙරුවා ඒ කාලේ. ඒ නිසා තමයි අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා හිටලා කැමති මේ දරුවන්ට සාධාරණයක් කරන්න. මොකද මේ දරුවන්ට අඩුම ගානේ තමන් දන්න රජයේ සතු අයි චැනල් නාලිකාව තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ විෂයන් ටික නියමිත කාලසටහනකට ඒ දරුවන්ට මේ ඉදිරි මාස තුන අඩුම ගන්න ජනවාරි මාසෙට ගම්වත් තියෙන ඉදිරි මාස තුනේවත් දරුවන්ට යම් කිසි අධ්‍යාපනයක් ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා හිටලා කැමතියි. දැන් ඔබතුමා දැන් ඔබතුමාට පෙවන්නද
කුෂිකර්ම ඇමති යනවා කොච්චර ජනතාව අතරට ගිහලා ගොවියෝ අතරට යනවා වෙළඳ ඇමති පොළොන්නරුව යනවා කොරෝනා ගැන බලන්නේ නැතුව හාල් මිල පාලනය කරන්න ඇමතිරු බැහැලා වැඩනේ පේන්නේ ඇමතිරු ඔක්කොම මාධ්‍යම් මගින් බැහැලා වැඩ නමුත් මේක පොළොවේ මහ පොළොවේ නෑ ප්‍රායෝගිකව නෑ අපි දන්නා බඳුරු ගුණවර්ධන ඇමතිතුමා මගේ ගුරුවරයෙක් මම බොහොම කනගාටු වෙනවා එතුමා මගේ දන්නේ දැන් මේ සම්බන්ධව ගැසට් ටීවීදන කීපයකුත් නිකුත් කරලා තිබුණා බඩු මිල සම්බන්ධව හාල් මිල සම්බන්ධව ඒකක්වත් මේවා මගේ දන්නේ ක්‍රියාත්මක වෙන තත්ත්වයක් නෑ අපිට මතකයි මේ ආණ්ඩුව එනකොට අපි හිතුවා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන කිව්වා මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක සෙල්ලම් කරන්න බෑ කියලා. ඒතකොට අපිට මතකයි එතුමා හාල් මෝල් වලට ගියා, මැනින් මාකට් එකට ගියා, ඒ වගේම නාරහම් පිටට ගියා. ගිහිල්ලා ඉවරලා වෙළඳුන්ට කිව්වා මේක මේ විදිහට කරන්න ඕනේ කියලා. ඒ වගේම එතුමාගේ ගෝල බාල විශේෂයෙන්ම හමුදා නිලධාරීන්, පාරිභෝග සංගම මේ අධිකාරියේ සභාපතිවරුවා ඒ වගේ වී අලෙවි මණ්ඩලයේ සභාපතිතුමල්ලා ගිහිලා නොයෙකුත් ආකාරයේ තර්ජන කරගෙන කෙරුවා. ගිහිල්ලා කිව්වා මේවා කරන්න හම්බෙන්නේ අපි ගාව ඩේටාබේස් තියෙනවා කිව්වා අපි ගාව තොරතුරු ටික තියෙනවා මෙච්චර වී ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වා. නමුත් අද කොහේවා? ඒවා ඔක්කොම මං හිතන්නේ මාධ්‍ය මගින් විතරයි ප්‍රචාරය වුණේ. අය ඔක්කොම අද මං හිතන්නේ ජනාධිපතිතුමාගේ ඉඳන් ඇමතිවරුන්ගේ ඉඳන් ඇමතිතුමා ජනාධිපතිතුමා විශ්වාස කරලා පත් කරපු මේ හමුදා නිලධාරියෙක් මං හිතන්නේ අද හැලුවට ලක් වෙලා තියෙනවා මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා. ඒක තමයි මට මේ හත්තරේ කියන්න තියෙන්නේ. अनिवार्य ඒකල් මාධ්‍ය තත්ත්වයට අඩුම ගානේ ප්‍රකාශයක් කරන්නේ මොකද්ද සිද්ධ වෙන්නේවත් කියලා. ඉතින් මේ බොහොම කනගාටුතාවයක තත්ත්වයක් අද ජනතාවට කන්ටාදින්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. හාල් බිලා හසුසලා නැගලා තියෙනවා. මේක පාලනය කරගන්න ජනාධිපතිතුමාට ඇමතිතුරුන්ට බැරි නම් තමුන්නක් දන්න ඒ අයගේ මැති ඇමතිතුරු ටික තමයි මේකට සම්බන්ධලා ඉන්නේ. අපි දන්නවා සීලා පොත්ජල පෙරමුණේ සභාපතිතුමා හිටුකු ජනාධිපතිතුමා මෛත්‍රී පාලසිරිසේන මැතිතුමාගේ සහෝදරයා ඩඩ්ඩි සිරිසේන මැතිතුමා ඒ ඔක්කොම ආණ්ඩුවට සම්බන්ධ දෙවිය. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම ආණ්ඩුවේ තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙනවා එතුමාටත් මා විශාල හාල් මෝල් ප්‍රමාණයක් තියෙන පුද්ගලෙක් ඉන්නවා ඒ වගේම තවත් පොත්ජල පෙරමුණට විශාල වශයෙන් මුදල් ආධාර කරපු අයත් ඉන්නවා තව හාල් මෝල් අය විවිධ නම් වලින් මම මේවත් නම් කියන්න අවශ්‍ය නැහැ මේ තුන් හතර දෙනෙක් තමයි මේක පාලනය කරන්නේ මේක ඒකාධිකාරිය තියාගෙන ඉන්නේ මේ ආණ්ඩුවටම සම්බන්ධ උදවිය තමයි මේ වැඩ කටයුත්ත කරන්නේ අපි කියන්නේ මේ ආණ්ඩුව ජනතාව රවට්ටමින් ඉන්නේ මේ අයට විශාල වශයෙන් කෝටි ගණන් මුදල් හම්බ කරන්න අවස්ථාව දීලා මොරුවට මහජනතාව ඉදිරියට ඇවිල්ලා මේ ඇයට අපි මෙහෙම කෙරුවා මේ ඇයට මෙහෙම කිව්වා මේ ගන්න පාලනය කළ දෙන්නේ කියලා ඉදීම් කෙරුවයි කියලා ජනතාවට ඒත්තු ගන්නීම විතරයි මෙතන සිද්ධ වෙන්නේ අපි කියන්නේ මේකත් ආණ්ඩුවේ පොඩාකාරී වැඩපිළිවෙළක් කියලා තමයි මට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ දැන් ඔබතුමාලගේ ආණ්ඩුව කාලෙත් වෙළඳ ඒකාධිකාරිය පිහිටවගෙන තිබ්බා වෙළඳ ඒකාධිකාරිය බිඳින්න හරි අමාරු නා ඒකම නේද මේකත් වෙනද නැද්ද කිසියම් වෙළඳ ඒකාධිකාරියක් තිබුණේ නැහැ අපි ඒක නිදාස් ආර්ථිකයත් එක්ක නිදාසේ පාවෙන් ඉඳහැරලා තිබුණා මේකට මම හිතන හොඳම උදාහරණේ මම ඉල්ලහිට කැමති මේ වර්තමාන වෙළඳ ඇමතිතුමන්ලගෙන් අපේ කාලේ හිටපු ඒ කාලේ 1970 ඩී.ආර්. ජයවර්ධන මහත්මයා කාලේ හිටපු වෙළඳ ඇමතිවරයා විශේෂයෙන්ම ලලිත් ඇතුළම් මුදලි මහත්තයා වැඩ කටයුතු කිරුවේ කොහොමද කියන එක පහුගිය කාල සීමාව තුළ එදාගේ තොරතුරු හොයලා ගත්තා නම් මේක කරන්නේ කොහොමද කියන එක හොඳට ඉගෙන ගන්න පුළුවන් ඒ නිසා මේ ඇයිට මේක තීරුම් කරන්න බෑ මේ වෙළඳ ආර්ථිකයත් එක්ක මේක ගලපගෙන මේක නිදාසෙ යන්න ඉඩ හලස්සන්නේ ඇති කියන අපිට කියන්න පුළුවන් කවක් නැහැ ඒ නිසා ඒගොල්ලන්ට ඒක කරන්න තීරෙන්නේ නැහැ අපි දන්නවා දැන් සීනි වල තියෙන බදු ඒ වගේම අනිකුත් ඒවාට තියෙන බදු අඩු කිරුවේ කියලා තමයි කිව්වා අපිට මතකයි බඳුරු වලද නැමෙතුමා නමුත් ඒකේ සහනේ ලබා ගන්න හම්බුනේ නැහැ ජනතාවට ඉතින් කවුද වැරදි ඒක තමයි මේ සහනේ දීලා ඒ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්නන මේ වෙළඳුත් එක්ක සාකච්ඡා කරලා ඒක ලබා දෙන්න බැරි නම් මොකද මේ ඇමතිවරුන්ගේ ඇති ඵලෙ මොකද ජනාධිපතිතුමන්ගේ ඇති ඵලෙ ඒක අපි අහන්නේ මීට අමතර ප්‍රශ්නයක් අහන්න මේ පක්ෂය දැන් විනයකියා මාර්ග ගන්නවා කියලා කිව්වා අර මේ විස්තර සහයෝගයේදී කට්ටියට තාම මුකුත් වෙලා නැහැ නේද නෑ අපි ඒක අනිවාර්යයෙන්ම කරනවා ඒ දේ එක පාට ගන්න පුළුවන් කමක් නැහැ නීති මේ පසුබිමක් තියෙනවා අපි අදාළ නීතිඥවරුන්ට අපේ පක්ෂයේ නායක ආරක්ෂාදීන් යොමු කරලා දිනවා අදාළ ප්‍රශ්නේ ඒවා කරුණු හොයලා බලලා නිසියාකාරව අවශ්‍ය පියවර ගන්න අපි කටයුතු කරනවා කොයි කාලයක් කොයි එම සීමා කාලයක් යන්නේ වැඩි කාලයක් යන්නේ මොකද අපිත් එක්ක හවුල්කාර පක්ෂ කීපයක් තියෙනවා ඒ අයගේ පක්ෂ නායකින්ට අපි දැනුවත් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ මට්ටමින් ඒගොල්ලන්ගේ තියෙන විවස්ථාවේ තියෙන නීති රීති අනුව එයට අවශ්‍ය කරන පියවර ගන්නේ කියලාත් ඒ වගේම අපිට කෙලින්ම සම්බන්ධලා ඉන්න අයට කඩිනමින්ම නීතිමය පියවර ගන්නවා බොහොමස්සේ